දක්ෂිණ ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලියත්ත සහ තංගල්ල මැතිවරණ කොට්ටාශයන්ට ආයත්ත පිහිටි තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අතීතයේ සිට ප්‍රසිද්ධියක් ඉසළු දීවර වරායකින් යුත් දර්ශනීය ප්‍රදේශයකි. තංගල්ල නගරයේ ආසන්නයේ පිහිටි හේනේකඩුව පන්සල එදා ශ්‍රී ස්කන්ධ කුමරු කතරගම් බලායන් අතරමඟ විඩානීය ස්ථානයක් බව කියනු ලැබේ. තවද පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වැනි විදේශීය පාලන සමයන්හි නෂ්ටාවශේෂ අදද මේ දක්නට ලැබේ. ප්‍රදේශීය අධ්‍යාපන කටයුතු යහපත් අන්දමින් සිදුවේ. අවුරුදු 10ට වැඩි කියවීමේ සහ ලිවීමේ හැකියාව ඇති සංඛ්‍යාව 90% ඉක්මවා ඇති බව ඊට නිදසුනකි. අවට ගම්දනව්වල ජනයා තම නිෂ්පාදන නගරයේ පොළ වෙත ගෙනවිත් අලෙවිකර ගැනීම පුරුද්දක් කරගෙන සිටි. නගරවැසියන්ද පොළෙන් තම අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පුරුදුව සිටි. ගමත් නගරයත් පොළේදී මුණ ගැසේ. මෙහි 1989 වර්ෂය සඳහා ඇස්තමෙන්තුගත ජනගහනය 66,950කි. මුළු භූමි ප්‍රමාණය වර්ග ශතකම් 59.4කි. ගමනාගමනය සඳහා මෙවැනි ක්‍රම උපයෝග කරගනු ලැබුවද ඔවුහු එය අපහසුවක් කොට නොසලකති. වසරේ වැඩි කාලයක පවතින දැලි වියලි ස්වභාවයේ හේතු කොටගෙන ගොවිහු කුඹුරුවල පවා එළවලු වගා කිරීමට යොමු වී සිටිති. පින්ෙන් පවා රැකගත හැකි මැසි එළවලු මෙයින් ප්‍රධාන වේ. ඒ අතරතුර අනෙක් ද්‍රව්‍යද වගා කෙරේ. ඝන කැලෑ පැවති ප්‍රදේශවල ජනයා පදිංචි කර ඔවුන් ගොවිතැනට හා කෘෂිකාර්මික දීපවලට හුරු කිරීමට උත්සාහ කර ඇතත් ජල ප්‍රශ්නය ඒට මහත් බාධාවක් වී ඇත. අපට වතුර ඩිංගක් නැහැද? අතිරේක බෝධිවත් කරගන්න. එම නිසා අපි හැම අවස්ථාවකම ඉල්ල හිටින්නේ මොකද්ද? අපිට වතුර ඩිංගක් දෙන්න අපේ මේ අහිංසක අපිට ජීවත් වෙන්න ධනවත් වෙන්න නෙමෙයි. අපිට ධනවත් වෙන්න වතුර එපා ජීවත් වෙන්න දෙන්න. අපි ඒ තරම් දුක්ඛිත තත්ත්වයක අද ජීවත් වෙන්නේ. ජනාධිපති මහත්තයත් පින් සිද්ධ වෙන්න අපිට නිවාස සංකල්ප වලට නිවාස ලැබිලා තියෙනවා. ගොවීන් යොමු වී ඇති ගොඩගොවිතන ව්‍යාප්ත කිරීමට හම්බන්තොට ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන සැලැස්ම කෘෂිකාර්මික ලිංග සකස් කර ගැනීමට ආධාර කරයි. වියලි කාලගුණයේ හේතුවෙන් කලපු සිඳියාම නිසා මෙවැනි කර්මාන්ත සඳහාද බාධා පැමිණි. යාන්ත්‍රිකව සුදු කොහු සකස් කිරීමේ යන්ත්‍රාගාර මගින් ගෘහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කොහු සැපිය හැකිය. වලාකුළු කැරලි ගැසි එක රිද්මයකට සකස් වන විට ඒ මෝසම් බැසි ලකුණු බව ගම්හු දනිති. මේ කාලවල ලැබෙන ජලය උපරිම වශයෙන් රඳවා ගැනීමට කැඩී ගිය ගන්යුරු සකස් කර ගැනීම ආදී ක්‍රියාවල නිරත වේ. මාර්ග පිළිසකර කිරීමද මෙහිදී සිදුවේ. පළමු වැසි දෙක තුන ලැබීමත් සමගම කුඹුරු කොටා පිළියලවීම ගොවින්ගේ සිරිත වී තිබේ. ඊසානදික මෝසම් වැසි ලැබීමත් සමගම ප්‍රදේශය හරහා ගලා බසින ප්‍රධාන ජලමාර්ග දෙක වන කිරමෝය සහ ඌරුබුකෝය ජලයෙන් පෝෂණය වේ. මේ ජලය කට්ටිකඩු වැල් ප්‍රමුඛ වැල් කිහිපයකම රඳවා තබාගෙන ගොවිතැන් කටයුතු සඳහා යොදවනු ලැබේ. වැව් ජලයෙන් පිරී යත්ම ප්‍රදේශයේ ගොවියා තුළ එතෙක් පැවති කනස්සල්ල පහ වී යයි. කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කියන මෙම ප්‍රදේශයේ මහා වාරි මාර්ග යටතේ කුඹුරු අක්කර 6000ක් පමණද, මහා වැව් සහ කුඩා වැව් යටතේ කුඹුරු අක්කර 1750ක් පමණද වීගවිතන සඳහා යෙදවී ඇත. මහකන්නේ පමණක් වැඩිපුරම කුඹුරුවල වීගවිතන සිදුවන අතර යල්කන්නේ එළවලු ආදී වෙනත් භෝග කුඹුරුවල වගා කෙරේ. පොල් වගාවන්ද මේ ප්‍රදේශයේ සාර්ථකව සිදු කෙරේ. දීවර කර්මාන්තයේදී මෙන්න මේ වගේ ලනු ප්‍රයෝජනයට ගන්න සිද්ධ වෙනවා.
ඒ ලණ ප්‍රයෝජන ගන්නකොට අපි මේ ලණ වල කොනට යම් කිසි ගැටයක් යොදන්න ඕනේ. මම ඔයාලන්ට කියලා දෙන්නම් කොහොමද මේ ගැටේ යොදන්නේ කියලා. දිවයිනේ ඇති ප්‍රධාන පෙළේ ධීවර අභ්‍යාස විද්‍යාලයක් තංගල්ලේ පිහිටා තිබීම ප්‍රදේශයේ තරුණ ධීවර කාර්මිකිට මහත් සෙතක් සැලසෙන්නකි. දිවයිනේ පොකිරිස්සන් අපනයනෙන් 75%ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වීම වැදගත් කොට සැලකිය හැකිය. ඉන් හොඳ ආදායමක් ප්‍රදේශවාසීන් විසින් ලබන අතර මධ්‍ය ප්‍රමාණයේ පොකිරිස්සන් කිලෝ එකක් සඳහා රුපියල් 450ක් පමණ ගණුම්කරුවන් විසින් ගෙවනු ලැබේ. මූලික පිළියෙල කිරීම අවසානයේ වරාය ආසන්න ගබඩාවලට යවන අතර එෙහිදී තවදුරටත් ඇසුරුම් දියුණු කර ජපානය ආදී විදේශ රටවලට අපනයනය කරනු ලැබේ. මේ අනුව ප්‍රදේශයේ තරුණ තරුණියන් හට රැකියා ඉඩ ප්‍රස්ථා ඇති වෙයි. මේ කාලවල වෙනත් ප්‍රදේශවල ධීවර කාර්මිකයන් පොකිරිස්සන් නැල්ලීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර ගම්මානවලට ඇදීම සිරිතකි. මුලදී සුළු වශයෙන් පැවතියත් වසර කිහිපයක සිට මේ උම්බලකඩ නිෂ්පාදනයේ වාණිජ ස්වරූපයක් ගෙන තිබේ. විශේෂයෙන් කුඩාවැල්ල ප්‍රදේශයේ තරුණ තරුණියන් ස්වයන් රැකියාවක් වශයෙන් මෙම කර්මාන්තය හඳුනාගෙන තිබේ. ඉතා කෙටි කාලයක් තුළ ප්‍රමාණවත් ලාභයක් මෙයින් උපයාගත හැක. මේ තරුණ තරුණියන් පහසුවෙන් නිමු කළ හැකි ස්වයන් රැකියාවක් නිසා ණය සහ ආධාර ලබා දීම තුළින් මෙම කර්මාන්තය වඩාත් වැඩි දියුණු කළ හැක. ප්‍රදේශීය අවශ්‍යතා සඳහා ප්‍රදේශයේම අමුද්‍රව්‍ය උපයෝග කර ගනිමින් එනම් කොහොකෙඳි වැලි සිමෙන්ති ආදී යොදා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලැබෙන උපදෙස් මත ඒ කණ්ඩායම මෙය තාවකාලික විසඳුමකි. ගමන කාලයේ පටන් කලපුවට විරුද්ධියක් ආසුණු ස්වාභාවික ඇලමාර්ගයේ වසාදමා කිරිමොය ව්‍යාපාරයේ යටතේ වූ වැනිවතු කැඩීමද ඔවුන් විසින් කරගෙන යනු ලබයි. කලපුවාවට හිරිගල් පුළුස්සන පොරුණු ස්වාභාවිකව වෙරළේ දර්ශනීයත්වය තවත් තීව්‍ර කරන විද්‍ය විදුමකි. පැහැදිලි පිරිසිදු ජලය සහ පැහැපත් ලවලි තලා දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ මහත් චිත්තාකර්ෂණයට හේතු වන බවද දැක්වේ. එලෙස වෙරළ සහ අවට පිරිසිදුවත් දර්ශනීයවත් තබා ගැනීමෙන් අහිතකර රැකියා වෙනුවට කුඩා පරිමාණයේ ව්‍යාපාරික අවස්ථා පෑදෙනවා ඇත. එම පදනම් මත ගොඩනැගුණු ආදායම් මාර්ග ස්ථිර වූත් දීර්ඝකාලීන වූත් ඒවා වන්නේය. සොබාශිරිය නැළලී ගිය දිවයිනේ දර්ශනීය පෙදෙසකි තංගල්ල. ප්‍රදේශයේම අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවන ද්‍රව්‍ය වලින් තරුණ තරුණියන්ගේ අතමිට සරුසාර වෙයි. ගැමිදිවිය සරුකරන කර්මාන්තවලින් දකුණේ නව පිබිදීමක් දක්නට ලැබේ.
සුභා සම්පතක් වන ජලතලා වලින් වතබුලත සපයන කෙත් සතු සරුසාර වේ. තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සටහන් හා තොරතුරු ඇතුළත් පොත් පිංචක් ඔබ උපදිසාපති කාර්යාලයේ ඇත. ඔබට අවශ්‍ය තොරතුරු මෙම පොත් පිංචෙන් දැනගත හැකියි.